ජංගම දුරකථන පහකින් වගේ මට සැරින් සැරේ තාත්තා කෝල් කරා හැමෝටම මම රීලෝඩ් දැම්මා තාත්තර කිව්වක ඔය ලලිත් උඹට කිසි වැඩක් කරන්න දෙන්නේ නැහැ මේ හැබැයි ඉතින් පොඩ්ඩක් අපිට ගෙවන්න ඕනේ හිතේ රුපියල් 500,000ක් වගේ මුදලක් බලාපොරොත්තු වෙයි කියලා මං ඒ සර්ට කිව්වා මේ සර් කීයක් විතරද බලාපොරොත්තු වෙන්නේ කියලා එතකොට කිව්වා 5000ක් විතර වගේ දෙන්න කියලා ඇත්තට මේ වෙලාවේ මට එච්චර ගාණක් හරි අමාරුයි දරා ගන්න මොකද මගේ අම්මා තාත්තා නැති වුණාට පස්සේ තේ පැටරි එකට වැට ගියා මගේ නංගි මල්ලි ජීවත් කරවන්න Tanya tim malah kan? Aneh. සිසි දෙකේ ජනවාරි මස 14 වෙනිදා කදුරුගස්සාර සිර කඳවුරේදී මගේ තාත්තා ගහලා මරලා මගේ තාත්තගේ නම හෙට්ටිගේ ලලිත් චමින්ද මම එයාගේ වැඩිමහල් දියණිය හෙට්ටිගේ දිලානි මංජුලා මගේ තාත්තා 2010 වර්ෂයේ රුපියල් 10,000ක් හොරකම් කරා කියලා තමයි නඩුවක් ගොනු කරේ කණංගේ පොලිසිය විසින්. කණංගේ පොලිසියෙන් නඩුව ගොනු කරාට පස්සේ එක දිගටම නඩුව තිබ්බා. නඩුව තිබිලා 2021 පළවෙනි මාසේ 9 වෙනි දින මගේ තාත්තට බරපතල වැඩාතු අවුරුදු 3ක සිර දඬුවම් නියම වුණා. මගේ තාත්තා මාතර බන්ධනාගාරයේ මාසයක් ඉඳලා ඊළඟට අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරයට අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ ගොඩක් හොඳට හොඳ කල්ක්‍රියාවෙන් ඉන්නවා කියලා කදුරුගස්සාර එලිමහන් වැඩ කඳුරට මාරු කරලා තිබ්බා. ඒ දවස්වල කොරෝනා තත්ත්වෙත් එක්ක මට මගේ තාත්තා බලන්න යන අවස්ථාවක් ලැබුණේ නැහැ. මට තාත්තා බලන්න ලැබුණේ නොවැම්බර් මාසේ. මම මගේ තාත්තා බලන්න නොවැම්බර් මාසේ කදුරුගස්සාර එලිමහන් වැඩ කඳුරට ගියා. මගේ තාත්තා ගොඩක් හොඳට වැඩ කරගෙන හිටියා. මම ඒ ගිහිල්ලා මගේ තාත්තා බලලා ඉන්නකොට මට කිව්වා ඔයාගේ තාත්තා ගොඩක් හොඳයි හොඳට වැඩ කරනවා මෙතන ඉන්න හොඳම කෙනා ඔයාගේ තාත්තා කියලා මාත් එක්ක එතන ඉන්න ජේලර් මහතුරියම ගොඩක් හොඳ රහිතවත්කමට කතා බහ කරා ඊට පස්සේ මම ගෙදර නිවසට ආවා ඊට පස්සේ මට නාඳුනන දුරකථන අංකයකින් කෝල් එකක් ආවා ඊට පස්සේ මට දැනගන්න ලැබුණේ මගේ තාත්තා කියලා ඊට පස්සේ මම තාත්තා මට කිව්වත් පුතේ මේ ෆෝන් එකට කෝල් එකක් ගන්න කියලා මම තාත්තට කෝල් ගත්තා ඊට පස්සේ මම තාත්තත් එක්ක කතා කරා. හැබැයි ඒ කතා කරන හැම දවසටම ඒ ජංගම දුරකථනයට මම රුපියල් 100ක රීලෝඩ් එකක් දාන්න ඕන. එයාලා නෙමෙයි කෝල් එක ගන්න, මමයි කෝල් එක ගන්න. මට මිස් කෝල් එක ගැහුවම හැබැයි මම රුපියල් 100ක දුරකථන ඇමතුමට රීලෝඩ් එකක් දාන්න ඕන. මගේ තාත්තා මේ කතා කරාට. එහෙම දවස් 3 4ට කෝල් කරා.
ජංගම දුරකථන පහකින් වගේ මට සැරින් සැරේ තාත්තා කෝල් කරා හැමෝටම මම රීලෝඩ් දැම්මා. ඊට පස්සේ ආපහු මට තාත්තා කිව්වා පුතේ ඔයා එන්න මාව බලන්න කියලා. ඊට පස්සේ මම 2021 දෙසැම්බර් 2 වෙනිදා මගේ තාත්තා බලන්න ගියා. ඒ ගියාම බන්දනාගාල නිලධාරීන්ට තාත්තා මාව වඳුනලු දුන්න සර් මේ මගේ ලොකු දුව. මෙයා මේ හොඳ ඔන්ලයින් බිස්නස් එකක් මල් බිස්නස් එකක් කරනවා. මේ මේම කියලා අපි වඳුන්නල දුන්නේ. යාලා ගොඩක් හිතවත් වුණා අපිත් එක්ක. තාත්තා එතන ගොඩක් හොඳට ඉන්නවා, බය වෙන්න එපා එහෙම කියලා කිව්වා. ඒ ගමන තාත්තා මට කිව්වා, මෙතන ඉන්න ජේලර් කෙනෙක් කිව්වා මේ පුතේ ඔයාට මේ පුළුවන් නම් මෙයාට උදව්වක් කරන්න, මට කිසිම වැඩක් කරන්න දෙන්නේ නැහැ. තාත්තා කිව්වා කිව්වා ලලිත් උඹට කිසි වැඩක් කරන්න දෙන්නේ නැහැ මේ, හැබැයි ඉතින් පොඩ්ඩක් අපිට ගෙවන්න ඕනේ එහෙම කියලා. මං කිව්වා තාත්තා ඔයාට මෙතන වැඩ කරදරයිනේ, ගෙවන්න එහෙම ඕන නැත්තම් කොච්චර දුප්පත් වුණත් කොච්චර නැති බැරි වුණත් මං සල්ලි දෙන්නම් කියලා. මං ඉතින් ලොකු මුදලක් එයාලා බලාපොරොත්තු වෙයි කියලා හිතුවේ නෑ. මං හිතුවේ රුපියල් 500,000ක් වගේ මුදලක් බලාපොරොත්තු වෙයි කියලා. මං ඒ සර්ට කිව්වා මේ සර් කීයක් විතරද බලාපොරොත්තු වෙන්නේ කියලා. එතකොට කිව්වා 5,000ක් විතර වගේ දෙන්න කියලා. ඇත්තට මේ වෙලාවේ මට එච්චර ගාණක් හරි අමාරුයි දරා ගන්න. මොකද මගේ අම්මා තාත්තා නැති වුණාට පස්සේ තේ පැට්‍රියකට වැට ගියා මගේ නංගී මල්ලී ජීවත් කරවන්න. අපි එදා වෙලා හම්බ කරන් කාපු මිනිස්සු මගේ තාත්තා රුපියල් 60 පොල් ගස් නැගලා කළු ගල් කඩලා ජීවත් වෙච්ච මිනිස්සේ. අපි හිටියේ පුංචි කටුමැටි ගහපු ගෙදරක. අපිට ලයිට් එළියක් තිබ්බනේ. අපි කුප්පි ලාම්පු වෙනෙන් තමයි මම අවුරුදු 22ක් වෙනකන් මේ ගෙදර ජීවත් වුණේ. පස්සේ තමයි සම්මුතිය ආධාරයෙන් අපි මේ දේවල් පොඩ පොඩ කොට නගා ගත්තේ. අපේ ලොකු හීන තිබ්බනේ. අපිට සතුටින් ජීවත් වෙන්න විතරයි අපිට තිබ්බේ. ඊට පස්සේ මම එදා සල්ලි දීලා ආවා. එයා හරි සතුටු වුණා. ඊට පස්සේ දිගටම මට වීඩියෝ කෝල් අරගෙන තාත්තා පෙන්නන්න ගත්ත. සල්ලි දුන්නට පස්සේ නෝමල් කෝල් අරන් පෙන්නපු මිනිස්සු මට තාත්තට වීඩියෝ කෝල් අරන් පෙන්නුවා. මං ගාව තියෙනවා ඒ තාත්තගේ වීඩියෝ කෝල්. මම ස්ක්‍රීන්ෂොට් කරගත්ත මට තාත්තා පස්සේ බලන්න පුළුවන් කියලා. මම මෙහෙම දෙයක් දැන කර හිතලා ස්ක්‍රීන්ෂොට් කරගත්තේ නෑ. මං මේව කරගත්තේ මගේ නංගිට පල්ලිට පෙන්නන්න, තාත්තා මෙන්න මෙහෙමයි දුක් විඳින්න කියලා. එයා කිව්වා පව් දුක් විඳින දෙන්නේ නෑ ඔයාගේ තාත්තට, ඔයා අපිට ගෙවනව නම් අපි මේ කරන්නම් කියලා. ඊට පස්සේ ආපහු 27 වෙනිදා දෙසැම්බර් තාත්තා බලන්න එන්න කියලා මට මංජු මහත්තයා මැසේජ් එකක් දාලා තිබ්බා. මං ඇහුවා මොකද මං දෙසැම්බර් 2ත් ගියපු හින්දා දෙසැම්බර් 27ත් සිරකන්දොරක මාසෙ එක්කනේ බලන්න එක සැරේ බලන්න දෙන්නේ, මාසෙ දෙපාරක් බලන්න දෙන්නේ නැහැ. මං ඇහුවා ඇයි සර් හදිස්සියේ, මොකද මගේ තාත්තා කරදරයක්ද කියලා. එයාගේ අරමුණ තිබ්බේ ආපහු රුපියල් 5000ක් මගෙන් ගන්න. මම ඒක තේරුම් ගත්තේ නැහැ. එයාලා මට කිව්වා නෑ ලොකු මහත්තයා 27 වෙනිදා නිවාඩු, ඔයාට තාත්තා නිදහසේ බලන්න පුළුවන් හින්ද එන්න කියන්නේ කියලා. අනේ මම රැවටුණා, මට තාත්තත් එක්ක කතා කරන්න ඕන හින්ද මම ගියා. මම ඒ යනකොට තාත්තට අවශ්‍ය මාසෙට අවශ්‍ය හැමදේම අරන් යනවා. පිටි ටික සීනි ටික කොච්චර අපි බඩගින්න හිටියත් අපි එකතු කර කර තාත්තට කන්න බොන ටික අරන් ගියා. අපිට ඕනුනේ අපි අපිට දුකක් නොදී කුලී වැඩ කළා හම්බ කළා අපිව ජීවත් කර තාත්තා සැපෙන් තියන්න. ඒක තමයි අපේ එකම අරමුණනේ. එදත් ගියාම ඒ අයිස්සෙල්ලම් මගෙන් ඇහුවේ සල්ලි ගෙනෑවද කියලා. මං ගෙන යට සල්ලි දුන්නම එයා මට කිව්වා යඩ හරි සතුටු, එයාගේ මූණේ හිනාවකුත් තිබ්බයි මංජු කියන මහත්තයගේ. මට කිව්වා ඔයා සල්ලි දුන්නනේ, මං හැබැයි මේ නීති විරෝධී වැඩක් කරන්නේ, මේ ෆොටෝ එහෙම තාත්තා ගහන්න දෙන්නේ, ඔයාට ඕන නම් ෆොටෝ එකක් ගහ ගන්න කියලා. මට මගේ තාත්තා ෆොටෝ එකක් ගහන්න දුන්න. මේ තියෙන මගේ තාත්තා, මං එදා එයා රුපියල් 5000 අල්ලස් අරගෙන මගෙන් තාත්තගේ ෆොටෝ එකක් මට ගහන්න දුන්නා. සල්ලි වලට තමා එයා වෙන මුකුත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයාට ඕනුනේ සල්ලි, මගේ සල්ලි. අපේ දුප්පත්කම එයා ප්‍රයෝජනෙට ගත්තා. ඊට පස්සේ එයා හරි අමුතු දිර මගේ දිහා බැලුවා. මට ඒක තේරුණා. මං ඒ තේවන් නොදනුනාසේ එතන හිටියා. ඊට පස්සේ කිව්වා ඔයා බය වෙන්න එපා, ඔයාගේ තාත්තට කිසිම දෙයක් කරන්න මම දෙන්නේ නැහැ, වැඩ කරන්න දෙන්නේ නැහැ. බොරුවට කැත්ත උදැල්ල අල්ලගෙන තාත්තට දවස ගත කරන්න තමයි දෙන්නේ. හැබැයි ඔයා එකට අපිට ගෙවන්න ඕන අනිවාර්යෙන් කියලා. මං කිව්වා සර් මං හිඟා කාලා හරි ඒ දේ කරන්නම්, මගේ තාත්තට දුකක් දෙන්න එපා කියලා. නෑ නෑ ඔයා බය වෙන්න එපා කිව්වා. ඊට පස්සේ මම ගෙදර ආවා. ඒ සිද්ධිය වුණේ 27 වෙනිදා දෙසැම්බර්. ගෙදර ආවට පස්සේ මංජු මහත්තයා මට සැරින් සැරේ කෝල් කර කර තාත්තගේ විස්තර කිව්වා. තාත්තා වැඩ කරන්නේ තියන්නේ එයා රාජකාරී වෙලාවට තාත්තා කෝල් ගන්නවා. මං එහොම තාත්තා කෝ කියලා එයා කියනවා තාත්තා වැඩ කියලා. ඒත් මං කල්පනා කරා තාත්තා නැති වෙලාවට ඇයි මෙයා කෝල් කරන්නේ කියලා. මං ඒත් එච්චර ලොකුවට හිතුවේ නැහැ. ඊට පස්සේ 9 වෙනිදා හරියටම දවාලේ තවත් නාඳුර නම්බර් එකකින් කෝල් එකක් ආවා. තාත්තා මට කතා කරලා කිව්වා පුතේ කොහොමද, හොඳින් ඉන්නවද එහෙම කියලා.
මං කොහොඳින් ඉන්නවා කියලා. ඒ ගණේ මිනිස්සයා තාත්තත් එක්ක කතා කරලා දරුණාම ඕන්නේ කන්ටරම් මට කිව්වා හරි පැටියෝ මං වට රෑ වෙලා කෝල් එකක් ගන්නම් කියලා. මට ඒක මට තේරුණා මේ මිනිස්සයා එහෙම ඉතින් මට කතා කරන්නේ නැහැ. මොකද රෑ වෙලා කෝල් එකක් ගන්න මේ මිනිස්සට උමනාවක් නැහැ. මං කසාද බැඳලා මගේ මහත්තයා නිවසින් බැහැර වෙලා ඉන්නේ. ඉතින් එහෙම කියා මගෙන් අයිති ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙනවා කියලා මට දැනුණා හින්දා මංජු මහත්තයා මම මුදල් ගෙව්වත් හින්දා එයා මට දෙයක් සාධාරණයක් කරයි කියලා මං ඒ මිනිස්සය විශ්වාස කළා. මං මංජු මහත්තයට කෝල් එකක් ගත්තා. මං අරන් කිව්වා මහත්තයෝ මට තාත්තට පණිවිඩයක් කියන්න තියෙනවා කියලා. යාකුව ඔයාට කියන්න තියෙන පණිවිඩයක් මට කියන්න මම කියන්නම් කියලා. ඊපස්සේ මං අනේ මිනිස්සය විශ්වාස කරලා ඉවරලා මම කිව්වා අනේ සර් මට මේ අඳුරන්නේ තිර අම්බර වලින් තාත්තා ඔයාට අමතරව කෝල් අර ගන්නවා. ඒ මිනිස්සු දැන් මං හිතන්නේ වෙන දෙයකට මගෙන් බලාපොරොත්තු වෙනවා. මට කිව්ව රෑ වෙලා කෝල් එකක් ගන්නම් කියලා. මගේ මහත්තයා නිවසේ ඉන්න කෙනෙක් නෙමෙයි අර ගෙදරින් බැහැර වෙලා රාජකාරී කරන කෙනෙක්. මේ දේවල් එයා දැනගත්තොත් එයා මං ගැන වැරදියට හිතයි. මං බැඳලා මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මං ලස්සන පෞල් ජීවිතයක් ගත කරනවා. මගේ පෞල් ජීවිතය විනාශ කරගන්න බෑ. මගේ තාත්තා මේ කෝල් ගන්න හින්දා ඒක නතර කරගන්න ඕන කිව්වා. ඒ ගැන මෙයා මට කිව්වා ඒ නම්බර ටික මට එවන්න කියලා. අනේ මම විශ්වාස කරා මේ මිනිස්සයා සෑහෙන්න. මං ඒ නම්බර ටික මේ මිනිස්සයට යවුවා. මං හිතුවේ නෑ මගේ තාත්තා මරා ගනී කියලා. ඊට පස්සේ මම කිව්වා මේ දේවල් තාත්තට කියන්න එපා. මොකද මගේ තාත්තට කේන්ති යනවා පොඩ්ඩක් ඇත්තා. එයාගේ දරුවෙකුට මෙහෙම දෙයක් වෙනවා කියලා දැනගත්තොත් එයා හිර ගෙදර ඉන්නවා කියන එක යාමතක් කළා. එයාට කේන්තියයි කියලා බය මම දන්නවා. මගේ තාත්තා ගැන එයා මට පණ වගේ ආදරේ. එයාගේ දරුවෙකුට වැරද්දක් වෙනවා එයා දරාගන්නේ මොන තැනක හිටියත්. එයා ගැටුමක් ඇති කරගත්ත ගණී කියලා බයට මං කිව්වා මගේ තාත්තට මේ සිද්ධිය කියන්න එපා. සර් ඔයා නොකිය කියන්න තාත්තට උඹට කෝල් එකක් ගන්න ඕන නම් මගේ ෆෝන් එකෙන් ගනින් මං උඹෙන් සල්ලි ගන්නවනේ ඒක හින්දා මගේ එකෙන් ගනින් කියලා නොකිය කියන්න කියලා මං එයාට කිව්වා. ඊට පස්සේ මේ මිනිස්සයා මේක මගේ තාත්තට කියලා හරියටම ජනවාරි 10 දවල් 12ට විතර මගේ තාත්තා කෝල් කරා. කෝල් කරලා ඉවර වෙලා මට එකපාරට මගෙන් ඇහුවා පුතේ ඔයාට කරදරයක්ද කියලා. මං කිව්වා කරදරයක් නෙමෙයි තාත්තේ. ඔයා මේ අඳුරන්න නැති නම්බර් වලින් කෝල් ගත්ත මේ මිනිස්සු මට රෑට කෝල් ගන්නම් කියලා කිව්වා. ඒ කියනකොටම මට තේරුණා වෙන මොකක් හරි දෙයකට මේ මිනිස්සු එන්නේ. මොකද මට රෑට කෝල් ගන්න අවශ්‍යතාවයක් නැහැ මේ මිනිස්සුන්ට. රෑට කෝල් ගන්න මොනි අනිවාර්යෙන්ම අයතු දෙයකටනේ තාත්තේ. මොකද රෑට ඔයා ළඟ නැහෙනේ. ඊට වඩා WhatsApp කෝල් ගන්නවා වීඩියෝ කෝල් වුණත් එයාට ගන්න පුළුවන්කම තියෙනවා. මට බය හිතුණා මට මේ මිනිසුන්ට එක පාට කියන්න බෑ ඔයා මට කෝල් ගන්න එපා කියලා. එතකොට මගේ තාත්තට කරදරයක් කරයි. ඒක හින්දා මම ඒක වලක්ක ගන්න ඕන හින්දා තමයි කිව්වේ. කිව්වම තාත්තා කුණුහරුපයක් කියලා උඹේ අම්මටම කියලා කිව්වා. මං ඕකුන්ට හොඳ වැඩක් කරනවා කියලා. අනේ මම බය වුණා. මං කිව්වා මගේ රත්තරන් තාත්තේ ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. කෝල් කරන එක විතරක් නතර කරන්න. මම මොන දෙරණක් කළා හරි මංජු මහත්තයගේ රුපියල් 5000ත් හොයාගෙන හැම මාසෙම එනවා ඔයා බලන්න ඔයා ওই ටිකේ ඉන්න කියලා. ඒ ගමන මට තාත්ත කිව්වා පුතේ 28000ක් ගෙවන්න තියෙනවනේ. ඒ 28000ක් ගෙවන්න එපා. ඔයා සල්ලි දෙන්න ගත්තම මට මෙහෙ වැඩ කරදර අඩු වුණා. ඒ මාස දෙකත් මං ඉඳලා එන්නම් කියලා. මගේ තාත්තට හිරෙන් පැනලා යන්න උමනාවක් තිබ්බනම් තාත්තේ වචනේ කවදාවත් කියන්නේ නැහැ. දැන් ওই සිද්ධිය වුණාට පස්සේ එදාම රෑ හරියට මටයි 55ට මම්මගේ අම්මත් එක්ක කතා කරලා අම්මට ওই විස්තර කිය කිය හිටියේ. තාත්ත කතා කරා මෙන්න මෙහෙම මිනිස්සු මට කතා කරා කියලා. එතකොටම තවත් අඳුරන්නේ නැති නම්බරයකින් කෝල් එකක් ආවා. මං ආන්සර් කරාම තාත්තා මං එහෙම මගේ අම්මටත් ඇහෙන්නම ෆෝන් එක කම්ප්‍රස් දැම්මා. ඊට පස්සේ තාත්තා රහසින් මොනවදෝ කව මම්මගේ ෆෝන් එකේ හෑන්ඩ් ෆ්‍රී දැම්මා. මගේ අම්මටත් අම්මත් අර පැත්තෙන් කෑ ගහනවා මම ඔයා කියන එක අපිට ඇහෙන්නේ නැහැ කියලා. මමත් කිව්වා ඔයා කියන එක අපිට ඇහෙන්නේ නැහැ තාත්තේ ඇයි ඇයි කියලා. එයා හරිම හිමින් කතා කරේ. හරි අසරණ කටහඬක් ඒ පැත්තෙන් ආවා. ඇව්වායි තාත්ත කියලා. තොප්පර විනාඩි 7යි තොප්පර 33ක් ලයින් එකේ හෙමින් මොනවදෝකව කිසිම දෙයක් අම්මට ඇහුන්නේ නැහැ. වෙනද හිනා වෙලා හයියෙන් මගේ තාත්තා හරි ගාම්භීර විටෝ මනුස්සෙක් කතා කරනවා. එදා ඒ මනුස්සයගේ මුකුත් ඇහුන්නේ නැහැ. මට තේරුණා තාත්තර කරදරයක්දෝ කියලා. ඒත් මම හිතුවේ නැහැ මොකද අර මනුස්සයා අපෙන් සල්ලි ගන්නවා. ඒ මනුස්සයා තාත්ත බලා ගනී කියන විශ්වාසය මගේ හිතේ හොඳටම තිබ්බා. මොකද ඒ මනුස්සයට සල්ලි උමනා වෙලා තිබ්බා. ඔය මංජු මහත්තයා එදා දවාලේ කතා කර වෙලාවේ මට 1500ක් දාන්න කියලා කවුන්ට් නම්බරේ දැම්මා. ඉතින් එයාට 1500ක් දාන්න ඕනේ හින්දා එයා ඒ සල්ලි බලාපොරොත්තු වෙන මගේ තාත්ත බලා ගනී කිව්වා. මගේ ෆෝන් එකේ තියෙනවා එයා මටෙන් සල්ලි ගත්ත හැටි රීලෝඩ් දාගත්ත හැටි. එයාගේ කවුන්ට් නම්බර් මට දාලා සල්ලි දාගත්ත හැටි. ඉතින් මං එයාව සෑහෙන විශ්වාස කරා. ඊට පස්සේ මට තාත්තගෙන් කෝල් එකක් ආවේ නැහැ. ෆෝන් එකට මං ගත්තේ ෆෝන් එක එතනින් මෝෆ් වුණා. ඊට පස්සේ හරියටම
13වෙනිදා හවස මට ඇවිල්ලා කිව්වා නිලධාරියෙක් ඔයාගේ තාත්තා පැනලා ගිහිල්ලා කියලා ගෙදරට. අනේ මං කොමගේ රත්තරන් තාත්තා පැනලා යන්නේ මට 10වෙනිදා රෑ රහසින් මොනවද කිව්වා මගේ තාත්තර කරදරයක් සර් කියලා නෑ නෑ කරදරයක් නෙමෙයි පැනලා ගිහිල්ලා කිව්වා. 11ට විතර පැනලා ගිහිල්ලා කිව්වා ඊට වැඩිය දෙයක් දන්නේ නැහැ කිව්වා. මං ඊට පස්සේ අර ජංගම දුරකථන පහකින් මට සැරින් සැරේ කෝල් ගත්තනේ තාත්තා. මං හැම එකටම කෝල් ගත්තා. එක්කෙනෙක්වත් ෆෝන් ආස කරේ නැහැ. යාන්තම් මගේ මිස් කෝල් එකක් දැක්කත් අනිත් පැත්තට කෝල් ගන්න ඔය මංජු මහත්තයා මං 100ක් කෝල් ගත්තත් මට ආන්සර් කරේ නැහැ. ඊට පස්සේ මම කෝල් අරන් චන්දන මහත්තයා නමේට විතර කෝල් එක ආන්සර් කරා. ආන්සර් කළා කිව්වා බලන්නකො හරි වැඩේනේ ඔයාගේ තාත්තා පැනලා ගිහිල්ලා කියලා. මං ඒක මොකද සර් කරන්න ඕන මම කියලා ඔයාලට කරන්න දෙයක් නැහැ. ඔයාගේ තාත්තා පැනලා ගිහිල්ලා කිව්වා. නිකමටවත් ඔයාගේ තාත්තා ගෙදර ආවොත් ආපහු අපිට බාර දෙන්න කියලාවත් එයා කිව්වේ නැහැ. ඒ කියන්නේ මගේ තාත්තා පැනලා ගියේ නැහැ. එයාලා ගාව හිටියා. ඊට පස්සේ මම උදේ පාන්දර 7ට 7:00 මාඩුතර මංජු මහත්තයර කෝල් ගත්ත ආන්සර් කරේ නැහැ. චන්දර මහත්තයර ගත්ත ආන්සර් කරා. මං ඔය සර් මගේ තාත්තා ඉන්නවද කියලා. නෑ නෑ ඔයාගේ තාත්තා තාම හුන්නේ නැහැ කියලා දඩස් ගාලා ෆෝන් එක කට් කරා. මම මංජු මහත්තයට මෙසේජ් එකක් දැම්මා වට්ස්ඇප් හරහා. සර් ඔයාලා අපි සහෝදරයෝ වගේ හිටියේ මං වාට සැරකුවේ මගේ සහෝදරයෙකුට වගේ. මං වාට හැමදේම කිව්වේ මගේ සහෝදරයෙක් කියලා ඉතලා ඔයා ඒ දේවල් ගෙනවැයි වැරදියට හිතුවේ. ඇයි මට උත්තරයක් දෙන්නේ නැත්තේ? මගේ තාත්තා පැනලා යන කෙනෙක් නෙමෙයි. මම දැන් බන්ධනාගාරයට එනවා කියලා මම මෙසේජ් එක දැම්මා. එයා එක සීන් කරා. එයා බය වුණා මම බන්ධනාගාරට ඒ කියලා එයාට අක්ගාල මට කෝල් එකක් ගත්තා. මම බන්ධනාගාරට එනවා කියලා කිව්වට පස්සේ ඊට පස්සේ කිව්වා එන්න ඕනේ නැහැ බන්ධනාගාරට ඔයාගේ තාත්තා අල්ලගත්ත කිව්වා. මං අහුව කීයටද සේර අල්ලගත්තේ? උදේ 6ට. ගමේ මිනිස්සෙක් ඔයාගේ තාත්තා බයික් එකේ දාගෙන අරගෙන ගියා මේ ටවුන් එකට ගෙනියන්න. එතකොට අල්ලගත්ත කිව්වා. අපේ ජිප් එක දිව්වෙත් නැහැ මුකුත් නැහැ. තාත්තා ජිප් එකට ඇවිල්ලා නැග්ගා කිව්වා. චන්දන මහත්තයා උදේ 6ට තාත්තා අල්ලගත්ත කිව්වා. මංජු මහත්තයා උදේ 6ට කිව්වා තාත්තා අල්ලගත්ත කියලා. චන්දන මහත්තයා 7:00 මාට කෝල් කරලත් කිව්වා තාම නෑ කියලා. දැන් දෙන්න දෙකක් කියනවා. මට හරිම බයයි සැකයි. මට කිත් කරන්න ඕන මොකද්ද කියලා හිතා ගන්න තරම් මොලයක් තිබෙන්නේ. මං ආයෙත් ගත්ත චන්දන මහත්තයට. එතකොට 9:00 විතර වෙලා මං ඇහුවා සර් මට මංජු මහත්තයා පාව දෙන්න බෑ දැන් තාත්තා ඉන්නවා කිව්වා කියලා. මං ඇහුවා සර් මගේ තාත්තා ඉන්නවද? නෑ 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 ඔයාගේ තාත්තා නෑ කිව්වා. මං කිව්වා හරි සර් මම දැන් එහෙනම් එනවා. මගේ තාත්තා පැනලා යන්නේ මම දැන් එනවා බන්දා. ඒ ගමන මේ මිනිස්සයා මට කියනවා නෑ ඔයා එන්න ඕනේ නැහැ. මේ ඔයාගේ තාත්තා තැනක ඉන්නවා හිර කරලා ගමේ මිනිස්සු අල්ලගෙන අපි දැන් ගිහිල්ලා එක්කන් එනවා කිව්වා. දැන් මංජු මහත්තයා 6ට ඉන්නවා කිව්වා. මේ මිනිස්සයා කියනවා දැන් ගිහිල්ලා එක්කන් එනවා කියලා ෆෝන් එක කට් කරා. මං කෝල් ගත්තා කිසිම කෙනෙක් ෆෝන් ආන්සර් කරේ නැහැ. ඊට පස්සේ 1:38 විතර මට චන්දර මහත්තයා කෝල් එකක් දීලා කිව්වා ඔයාගේ තාත්තා දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා. මම ඩියුටි ඕෆ් වෙලා ගෙදර යනවා. මං ඔයාට මැසේජ් කරපු ඔක්කොම ඔයාගේ ෆෝන් එකෙන් ඩිලීට් කරන්න කිව්වා. මං ඇහුවා ඇයි මං ඩිලීට් කරන්න කියලා. ඒ ගමනේ කිව්වා මං බැඳලා මට වයිෆ් කෙනෙක් ඉන්නවනි දරුවෝ. ඒකින් දුවා ඩිලීට් කරන්න කිව්වා. මං කිව්වා නෑ සර් ඉතින් ඔයා ඩිලීට් කරන්න ඔයාට ප්‍රශ්නයක් නම් මට ෆෝන් එකේ ඩිලීට් කරගන්න අවශ්‍ය නෑ කියලා. නෑ නෑ ඩිලීට් කරන්න නැත්නම් ඔයාගේ තාත්තර කරදරයක් වෙයි. ඔයා මං කියන දේ කරන්න ඩිලීට් කරන්න කිව්වා. මං කිව්වා හරි සර් මං එහෙනම් ඩිලීට් කරන්නම් කියලා. ඒ ගමනේ කිව්වා දැන් ඔයාගේ තාත්තා පැනලා ගියලා ගමේ මිනිස්සු ගහලා ඉන්නේ. ඒකින්ද බන්ධනාගාර සෙල් එකට දානවා. මාසයක් යනකම් තාත්තා බලන්න බෑ. ඒකින්ද ඔයා තවත් අපිට කෝල් කරන්න එපා. තාත්තා මෙතනින් අරන් ගියාම ඒ ගනුදෙනු ඉවරයි. ඊට පස්සේ කෝල් කරන්න එපා කිව්වා. මංජු මහත්තයා මට කිව්වා ඔයා ඉස්සරහටත් ওই විදිහටම ගෙවන්න. මං ඔයාට තාත්තා ගැන ඔක්කොම විස්තර කියන්නම් කිව්වා. ඊට පස්සේ මම මංජු මහත්තයට කෝල් කරාම කිව්වා ඔයා මට කෝල් කරන්න එපා. ආපහු ආයෙත් මම දැන් ගෙදර යනවා ඩියුටි ඕෆ් කියලා කිව්වා. එහෙම ඉන්න අතරේ මම දැන් මට මංජු මහත්තර කෝල් කරන්න බෑ. චන්දන මහත්තර කෝල් කරන්න බෑ. ඔක්කොම ඩියුටි ඕෆ් කිව්වා. මං හරි අසරණයි. මගේ තාත්තා කොහාටද දැම්මේ කියලා මම දන්නේ. ඒ ගමන රෑ 9:00 විතර මගේ නංගි කෝල් කරලා කිව්වා අනේ අක්කේ තාත්තා මරලා කියලා මැරිලා පපුව අමාරුවා කැදිලා මැරිලා කියලා අනංගේ පොලිසියෙන් මැසේජ් එකක් දුන්න කියලා. මං අර මිනිස්සුන්ට 100,000 වාරයක් කෝල් කරාද ඒ මිනිස්සු ෆෝන් එක ආන්සර් කරේ නැහැ. මං ඒ ගමන ඇඳන් හිටියන් දුම් පිටින් අනංගේ පොලිසියට ආවම අතර ඉඳලා අනංගේ පොලිසියෙන් කිව්වා අපි මුකුත් දන්නේ නැහැ තාත්තා මැරිලා කියලා විතරයි දන්නේ කියලා. මම එහෙම මගේ මහත්තයා ගෙදර හිටියේ. මං එහෙම මැඹිලි පිටියේ හොස්පිටල් එකට ගියා උදේ පාන්දර. යනකොට මගේ තාත්තා මැරිලා කියලා කිව්වා. බොඩි එක අඳුර ගන්න කිව්වා. මං ගිහිල්ලා බැලුවා අනේ බුදු අම්මේ මගේ තාත්තා බොඩි එකේ මූණ විතරයි පෙන්නුවේ. ඒ වෙනකොටත් මගේ තාත්තගේ මූණ මම දැක්ක තඩිස්සි වෙලා ඉදිමිලා තියෙනවා. මං එතනම කෑ ගැහුවා බුදු අම්මේ මොන පප්පේ අමාරුවක්ද මේ මගේ තාත්තගේ මූණ පුරාම පාරවල් තියෙනව නේද කියලා.
ඊට පස්සේ මම බන්ධනාගාරයට ගියා. බන්ධනාගාරයට යනකොට බන්ධනාගාරේ ගේට්ටු වැර දාලා තිබුණේ. වෙනද හතර වටේම සිරකාරයෝ වැඩ කරනවා. ඒ මිනිස්සු කිසිම කෙනෙක් වැඩ කරනවා අපිට පේන්න තිබුණා තිබුණේ. සිරකාරෝ සේරම හංගලා තිබුණේ. අපිට මොනව හරි කියයි කියලා උසස් නිලධාරියා කිව්ව කරන්න දෙයක් නැහැ. ගමේ මිනිස්සු ඔයාගේ තාත්තට ගහලා මේ පපි අමාරුවක් හැදිලා තමයි අපි හොඳට සැලකුවා. අපි එකපාරක්වත් ගැහුවේ නැහැ. කන්න දුන්න බොන්න දුන්න අපි මුකුත්ම කරේ නැහැ. වාහනේ යන අතරමඟදී පපි අමාරුවක් කියලා තමයි තාත්ත හොස්පිටල් ඇඩ්මිට් කරේ කියලා. අනිත් එක හොස්පිටල් එකෙන් මට තාත්ත කිව්වා. හොස්පිටල් එකෙන් මට මහේම හතුරු කිව්වා තාත්තගේ මරණේ ඕපීඩී එකට විතරයි ඇතුල් කරේ. කිසිම කාඩ් එකක්වත් මුකුත් ලිව්වේ නැහැ. තාත්ත ගේනකොටත් මැරිලා හිටියේ. 12:55 මගේ තාත්තගේ මරණේ ගෙනෑවෙ කියලා. හොස්පිටල් එකට චන්දන මහත්තය තම මරණේ ගෙනහිල්ලා බාර දීලා තියෙන 12:55. මේ මිනිස්සයා මට 1:38ටත් කිව්වා මගේ තාත්ත දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියලා. ඇයි මෙහෙම බොරු කියන්නේ? මගේ අහිංසක තාත්තට පැනලා යන්න කිසි මූමනාවක් තිබුණේ නැහැ. මේ මිනිස්සු මට ආයුධ ප්‍රයෝජන ගන්න මගෙන් ඇදුවා. මේ මිනිස්සු මට මැසේජ් කරා. මම ඒක තාත්තට කිව්වා. තාත්ත ඇතුළේ ගැටුමක් ඇති කරගත්තා. මොකද යා මට හරි ආදරෙයි. මම කසාද බඳලා මගේ පවුල් ජීවිතේ අවුල් කරයි, අවුල් වෙයි කියලා එයා කියන්නේ නැති. ඇයි තොපි මගේ දරුවට කෝල් කරන්න කියලා. ඊට පස්සේ ගැටුමක් ඇති වෙන්නේ නැති. ඊට පස්සේ තාත්ත කෑ ගහන්නේ නැති. උඹලා මගේ දරුවගෙන් සල්ලි ගන්නවා, ඒව කරගෙන නේද මෙහෙම කරන්න කියලා. මේ සේරම තාත්තගෙන් එළියට යයි කියලා. තාත්ත ඉතුරු කරොත් මේ උන්ගේ රස්සාවල් නැති වෙයි, මේ ඇත්ත හැමදේම යයි කියලා මගේ තාත්ත ගහලා මරලා තිබුණේ. මොකද මං තාත්තගේ බොඩි එක අධිකරණ වෛද්‍යතුමිය බලනකොට මල් ළඟ ගිහිල්ලා බැලුවා. දුවම්මේ මගේ තාත්තා තනිකරම තලලා දාලා තිබුණේ. මේ යටිපතුල් වල ලේ වැක්කිරිලේ වයිස් වෙලා තිබුණා. මේ තට්ටන් සම්පූර්ණ නිල් වෙලා තිබුණා. අත් කඳන් නිල් වෙලා තිබුණා. පපුවේ පැත්තේ පාරවල් 3-4ක් තිබුණා. පිට පැත්ත සම්පූර්ණ නිල් වෙලා තිබුණා. නොදෙන වද දීලා මොන තරම් දුකක් ඉඳලා මැරෙන්නේ නැද්ද? මට මේ දේවල් මගේ තාත්තර නොකිය හිටියේ නම් මගේ තාත්තා තාමත් ජීවත් වෙනවා. මගේ තාත්තා පැනලා ගියේ නෑ. මං ඒක හොඳටම දන්නවා. යාට පැනලා යන්න ඌමනාවක් තිබ්බේ නෑ. එයා දන්නවා යා පැනලා ගියොත් එයාට ගැලවීමක් නෑ කියලා. මගේ තාත්තා බොහොම හොඳට හිටියා. මේ මිනිස්සු මගේ තාත්තා මරාගත්තා. මේ දේවල් මගේ තාත්තර කියපු ඉන්ද මේ මිනිස්සු මම මේ මිනිස්සු මගේ තාත්තා ගහලා ගහලා බල්ලෙක් වගේ මරලා දාලා තිබුණා. ඒක මම දැක්කා. මගේ තාත්තට සාධාරණයක් කරලා දෙන්න කියලා මං ඉල්ලනවා. තවත් අහිංසක මිනිස්සුන්ට මේ වගේ දෙයක් නොවෙන්න. මොකද ඒක ඇතුළේ තව අහිංසක මිනිස්සු ඉන්නවා. වැරදි කරපු මිනිස්සු ඕන තරම් එළියේ ඉන්නවා. රුපියල් 10,000ක් වෙනුවෙන් මගේ තාත්තට ජීවිතේම වන්දි ගෙවන්න උනා. අපිට මුළු ජීවිත කාලෙම තාත්ත කෙනෙක් නැති වුණා. අපිට ජීවත් වෙන මාර්ගයක් නැති වුණා. මේ අපිට දැනෙන වේදනාව වෙන කිසිම මිනිස්සෙකුට නොදැනෙන්න මගේ තාත්ත වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලා මං ඉල්ලනවා. මේ තාත්තා හිරේ ඉන්නකොට ගනිපු වීඩියෝ කෝල්ස්ද? ඔව්, මේ තාත්තා මම්මගේ නංගිට පෙන්නන තමයි ස්ක්‍රීන්ෂොට් එක ගත්තේ. මේ ෆෝන් එකේ අයිතිකාරයා මංජු කියන මහත්තයා. මේ මගේ තාත්තා. මේ ඉන්නේ මම. ෆෝන් එකේ තිබුණ එකක් පොඩ්ඩක් zoom කරලා ගන්න. රුපියල් 5000 ගත්තට පස්සේ මට තාත්තගේ ෆොටෝ එකක් ගන්න අවස්ථාව දුන්නා. ඔයා මේක ගෙනහිල්ලා තාත්තව මතක් වෙන තියාගන්න කිව්වා. මැසේජ් කරපු මේ තියෙන්නේ account number එක දාපුවා මට සල්ලි දාන්න කියලා මගේ තාත්තා. තාත් ඔය මංජු මහත්තයා මට account number එක දැම්මේ. මේ account number එකට සල්ලි දාන්න කියලා. මේ තියෙන්නේ කෝල් ගත්තට පස්සේ මම රීලෝඩ් දාපුවා ඒ number වලට. මම කෝල් එකට මම රුපියල් 100ක රීලෝඩ් එකක් දාන්න ඕන. හැමදාම වගේ මේ විදිහට රීලෝඩ් දානවද ඔයා එතකොට? එහෙම කෝල් ඒ කියන්නේ සතියට කෝල් 10ක් ගත්තොත් ඒ 10ට මම රුපියල් 1000ක් දාන්න ඕන. විනාඩියක් කතා කරත් එයාලා නෙමෙයි ගන්න. එයාලා මිස් කෝල් එක ගහන්නේ, මමයි කෝල් එක ගන්නෙ. උපරිම විනාඩි 5ක් වගේ තමයි කතා කරන්නේ. හැබැයි මගේ ෆෝන් එකේ බිල යන්නේ. මම එයාලට රීලෝඩ් එක දාන්න ඕන. රීලෝඩ් එක නොදැම්මොත් තාත්තා කිව්වා පුතේ මට කරදරයි, මට මෙහෙම කියනවා කරන්න කියලා. ඉතින් තාත්තා මොකද මගේ අම්ම තේ පැට්‍රි එක වැඩ කරන්නේ. අනිවාර්යෙන් තේ කොළ පැකට් 5ක්වත් අරන් යන්න ඕනේ එයාලට. එයාලා තේ ටික පවා බිව්වේ මගේ අම්මගෙන ඉඳන තේ කොළ පැකට් එකෙන්. ඉතින් කී දෙනෙක් විසිට යනවද ඔය විදියට? ඕක ඇතුළට 10 දෙනෙක් ගියොත් ඒ මිනිස්සුන්ට රුපියල් 50,000 ඒවා. අපිට විතරක් නෙමෙයි ඔය යන හැමෝගේම ඔය විදියට ගන්නව ඇති.
ඊට අමතරව ඔයාට ආයුතු යෝජනා ගෙනාවද යයි නිතර නිතර. නිතර කියන්නේ යාල කතා කරලා මට කිව්වා මේ මං ඔයාට රැවෙන්න ගන්නම් කියලා. ඊට පස්සේ රැවෙන්න ඉතින් ගන්නේ වෙන දෙයකට නෙවෙයි සර්. මොකද මගේ මහත්තයාත් ගෙදර නැහැ කියලා යාල දන්නවනේ. රැවෙන්න ගන්නේ මගේ තාත්තාමයි රැට නැහෙනේ. මේ යාල කෝල් ගන්නේ මට ආදරේට නෙවෙයි සර්. ඔයා කිව්වනේ මම බද රැ 12:55 කියලා එක දවල් රැද. දින වකවාන් ටික වගේ ආවේ නැහැ. දවාලේ. දවාලේ. 13 වෙනිදා. ඔව්. 13 වෙනිදා. ඔව් දවාලේ. 12:55. චන්දන මහත්තයා තමයි යාලා දාරි. ඔව්. 12:55ට තමයි මරණේ චන්දන මහත්තයා ගෙනහිලා දාලා තියෙන්නේ. හැබැයි මේ මිනිස්සයා මට 1:38ට දවාලේ කතා කරලා කිව්වා තාත්තා මෙතන වාඩි වෙලා ඉන්නවා කියලා. එතකොට මැරිලා මරණ කියලා දාලා තියෙන්නේ. මරණේ ගෙනහිලා දාලා ඇවිල්ලා තමයි මට කිව්වා තාත්තා මෙතන වාඩි වෙලා ඉන්නවා කියලා. දැන් ඉතර ඔයාලා කිව්වා බන්දනා ගාට ඔයාලා ගිය වෙලාවේ එක්තරා සිරකාරයෙක් ඔයාලට කිව්වා කියලා තාත්තර ගහලා මැරුවා කියලා. එයා අතින් මගේ මහත්තයට කියලා තියෙනවා ඔයාගේ තාත්තර ගැහුවා කියලා එක මෙහෙම අතින් කියලා තියෙනවා. අපිට එයා පාව දෙන්න බෑ. ඒ ගණේ මිනිස්සුත් මරાવી. මගේ තාත්තා මැරුවා නම් හිරකාරයෙක් මරණ එක වැඩක්ද? ඒ ඔක්කොම යට යනවා. මේ මිනිස්සු තාමත් නිදැල්ලේ. කිසිම කියා මාර්ගයක් නැහැ මේ මිනිස්සුන්ට. මේ මිනිස්සු තාමත් රාජකාරී කරලා හොඳට ඉන්නවා. මගේ තාත්තා මැරුණා මේ මිනිස්සු පස්ස යට කරා. ඒත් කවුද මගේ තාත්තර වෙච්ච දේ ගැන හෙව්වේ? මේ මිනිස්සු තාමත් රාජකාරී කරනවා. කවුද මේ මිනිස්සුගේ ප්‍රශ්නයක් හරි කරේ? මේ විදිහට තා මිනිස්සු කී දෙනෙක් මරණ වැද්ද? මේ මිනිස්සු කොච්චර වැඩ ගන්නවද මේ විදිහට? මනුස්ස ජීවිතයක් කියන්නේ කොච්චර වටින දෙයක්ද? මිනිහ මරලා මංකොල්ල කාලා කුඩු ගහලා ගියපු මිනිස්සෙක් නෙවෙයි මගේ තාත්තා. පොල් ගහක් නැගලා හිසක ජීවත් වෙච්ච අහිංසක අසරණ මිනිස්සෙක්. මගේ තාත්තා පුදුමාකාර දුකක් වින්දා යසපක් විඳපු මිනිස්සෙක් නෙවෙයි. මට මමා කියන්නේ අතපය හතර කඩලා දාලා හරි මට මගේ තාත්ත කොට කෑල්ල පණ ටික දෙන්න තිබ්බා. මං ඇඳක් උඩ තියාගෙන හරි මගේ තාත්ත බලා ගන්නෝ. ඒ මගේ තාත්තගේ පණ ටිකවත් ඉතුරු කරේ නැත්තේ. මේ මිනිසුන්ගේ දේවල් මගේ තාත්ත එළියට දෙයි කියලා මේ මිනිසු බය වුණා. යුනිෆෝම් එක ඇඳගත් නිලධාරියෙක් මිනිසුන්ට මෙහෙම කරනවද? ඔහුගේ අහිංසක සල්ලි කොච්චර නම් ගත්තද? මට තිබිලා දුන්නේ නැහැනේ සර්. මම මගේ තාත්ත වෙනුවෙන් දුන්නේ මගේ තාත්ත පරිස්සමට බලා ගනී කියලා. මගේ තාත්තර කරදරයක් කරන්න කන්නේ කියලා. අපිට ඒ සල්ලි දෙන්න බැරුව මට හිතුණ කාට හරි කියන්න කෙලෙත් කියන්නේ කොහොමද? රවි රටේ නීතියක් තියෙනද? මම ගිහලා දැන් ඔක පොලිසියකට කිව්වොත් පොලිසිය ගිහලා පැමිණිලි දාලා ඒ මිනිසුන්ගෙන් මහයි. එහෙනම් මගේ තාත්ත මරන්නේ ඔහොම නෙවෙයි. මේ මගේ තාත්ත බල්ලෙක් වගේ මරලා දාලා තිබුණේ මොන තරම් කෑ ගහන්නේද? දර ගාන පාරත් පාරක් පානි මොන තරම් විලාප ගහන්නේද? ඒ මිනිසුන්ට හිතපපුවන්නේද බුදුම්මේ? මගේ තාත්තා විසින් රුපියල් 10,000ක මුදල් සොරකමක් අදාළව මාතර අධිකරණයේ පැවිදි නඩු කවරේක සමහර අවස්ථාවලදී නිලධාරි මාගෙන් මුදල් නෙමේ සිටිකල අතර අපහසුවත් අවස්ථා කිහිපයකදී එවැනි මුදල් ලබා දී මා විසින් සිදු කළා. එම නිලධාරි නැති මංජු මහතා සහ චන්දන මහතා විසින් තාත්තාට උදව් කරන මොහාවෙන් මගේ නැවත ප්‍රයෝජන ගැනීමේ උත්සාහයක් ඇති බව මට වැටහුණා. 2002 වර්ෂයේ උදාවස් සමග වරින් වර මහට අසභ්‍ය නොවන අනවශ්‍ය පිටිපණිවිඩ ගන්න ගත්තා. අනවශ්‍ය පිටිපණිවිඩ එරෙහිව කටයුතු කළේ නැහැ. මගේ තාත්තා මේ නිලධාරීන්ගෙන් හිරිහැර කරදර වේවායි බිය හා සැකය නිසා. අනතුරු චන්දනන් ජේරන මහතා මට 2021 1/9 වන දින දුරකථනය අමුතුමක් රැගෙන මාගේ දුක සැප නිසා රැවෙන්න ගන්නම් නැහැ කියා ෆෝන් එක විසන් දිකලා. මන්ති මහත්තයා එදාම මට කතා කළා. එයා මහත්තයා ඒ වෙලාවේ කියා සිටියේ මම විවාහක දරුවෝ ඉන්න අම්ම කෙනෙක්. මම ඔය මහත්තුරු සමග සුහදව කතා බස් කළේ මනුෂ්‍යකමට බව පවසමින් චන්දන මහත්තයර මට රැයට වෙන කෝල් කරනවා කීවා. මං ඒවට කැමති නෑ. මට කරදර කරන්න එපා කියා කියන්න කීවා. එවිට මංජු මහත්තයා කිව්වා
hari balagan nangkia dulu katanya wisan di kala itu mandi mata message juga demma apa tatri pilih mandi mama mandi mata message juga demma apa tatri belum nantian apa kia ini message juga demmi mage tata bandana agar nidadari samang gatuma kategori gani we bi kedua ini kila mahat mage mahat ya nama lalih camin deh hit lagi ya ini mage didas didas dahi hura kama kita kanan ke polisi yang atta dan gue kata atta dan gue mahatra usawi ini gila nih itu pasti ti ama mata yang beruna mangi ting nih ini kita sama te selama ini bar karita kan nuna ini mang tipek itu berarti yang negara kita mang tipek itu sama berarti yang ini yang negara mang api dua sama berarti pura ini dia kata kiri phone maling kata kala ini mekala ini kiri itu ini kata kan hembilai mata kiri nama am tante ama mi dua kiri nama tante kata kerami mi ini dia kata kan nama ini makila ini hembadi mata kiri nama ඉතින් ඒ විදිහට මම හිතන්නේ ඒ බලන්න මේ දූ යන්නේසයි ඉතින් මට වැඩබිමත් එක මම ඉතින් ඒ වැඩට ගියා මම කිසි කෙනෙකුට මේක ඇඟිව්වේ නැහැ වැඩපලියවත් මම කිසි දෙයක් කිව්වේ නැහැ මට ලැජ්ජයි කොච්චර වුණත් ඉතින් මගේ මහත්තයනේ මෙහෙම දෙයක් කරේ නැතුව මෙහෙම නඩුවක් මේ වෙනමයි කිව්ව නිසා එම නිසා අන්තිමට ඉතින් මේ විදිහට කතා බහ කරලා ඉන්න ගමන් තමයි මේ විදිහට දඬුවම දීලා තියෙන්නේ දඬුවම කියන්නේ තියා පැනල ගියා කියලා ඉස්සෙල්ලම කණංගි පොලිසියට මැසේජ් එකක් ආව කිව්වා ඒකන කණංගි පොලිසිය මෙහාට මයිජිදරටත් ආවර 12ට විතර ඇවිල්ලා ඊට පස්සේ කෝල් එකක් දුන්නා ඊට දවස් දෙකකට 2000 එක දවසක් ඒකගේ රෑක තමයි ඒ මැසේජ් එක ආවයි කිව්වේ මේ මැසේජ් එක නමේ ගානකට කතා කරලා කිව්වේ 17 පළවෙනි මාසේ 14 2022 පළවෙනි මාසේ 14 කතා කරලා තමයි කිව්වේ මේ මහත්තය මෙහෙම මැරිලා පපුව මාරුවක් ඇදිලා හොස්පිටල් එක ඇතුළු කරා ගිහින් මිනිහ බාර ගන්න කියලා බොඩි එක බාර ගන්න කියලා මට කිව්වා මං කෝ එහෙම දෙයක් වෙන කිසිම හේතුවක් නැහැ මේ පපුව මාරුවක් මෙයාට පපුව මාරුවට උනේ මිසාවකත් හැදෙන්නේ නැති කෙනෙක් බේත් පිටක්ක බොන්නේ නැති කෙනෙක් මං කීයටම පිළිගන්නේ මේක බොරුවක් කියලා ඊට පස්සේ අපිට නම්බර් වගේක් දුන්නා කෝල් කරලා බලන්නේ කියලා. ඒවට ගත්ත එක ෆෝන් එකක්වත් වැඩ කරේ නැහැ. ඒගන මං කණංගි පොලිසියට ආපහු කතා කළා කොහොම මේ නම්බර් එකක්වත් වැඩ කරන්නේ නැහැ කියලා. ඒගන කණංගි පොලිසියනොත් කිව්වා මුන් අපිට නම්බර් දීලා දැන් ඒව වැඩ කරන්නේ නැති කරනවයි කියලා. ඊයලත් අපිත් මේ ගන්නවයි කො අපිටත් ෆෝන් උත්සන් නැතේ කියලා කිව්වා. ඊට පස්සේ මං අපි ලොකු දුවට කතා කළා. අයිමත් කිව්වා මෙන්න මෙහෙම දියා පුතේ මේ විදිය මොන වෙලාවක් දන්නේ. ඒගමනේ යාලේ එහෙම ඒ කියන්නේ කෝ දැන් අපි ගිහ මොනව කරන්නේ මේ රෑනේ අම්මේ අපි උදේට යන් කියලා ඉගෙන අපි උදේ 4ට මෙහෙන් ගියා පිටත් වෙලා ගිහින් එහෙම අපි දෙකට මන්දන ස්පීතාලට ගියා ස්පීතාලට ගිහින් බලනකොට තාත්තේ බොඩි එක තමයි එතන දාලා තියුනේ 12:55ට බොඩි එක බාර දුන්නා කියලා එයාලා කිව්ව ස්පීතාලේ පපුව අමාරුවක් හැදිලා නම් අනිවාර්යයෙන් ස්පීතාලට තුරු කර ප්‍රතිකාරයක් කරන්න ඕනනේ එහෙම කිසි දෙයක් තියුනේ නැහැ එකපාරටම බොඩි එක තමයි බාර දීලා තියෙන්නේ ඒ බොඩි කරන් ගිය කෙනෙක් කිව්වා මේ මැරිලා ගිනේ මමමයි ගිහින් දැම්මේ කියලා එම කිව්වා ඉතින් මේක පිළිගැනීම අමාරුයි මේ කිසි ලෙඩක් දුකක් නැතුව හොඳට හිටියේ මිනිසෙක් මේ විදිහට මැරෙන්න ඉගෙන මේ බොඩි එක අපිට පෙන්නුමා පෙන්නකොට ඒකේ තෙලුන් ඒව මේ වතුනා මේ උගුරේ තියුණා උගුර මේ පැත්තට දිග අතට අඟලක විතර පතරේකුත් යටට අඟල් එකමාරක විතර වගේ තුවාල එහෙමකුත් තමයි තියුණේ ඉගෙන මනම් පරීක්ෂක ඊට පහවදා ඇවිල්ලා ඒ බලනකොට එතයාගෙන් කතා කළා හොයාගේ යටතේ ඉන්නේ මම හරියට මාත්තිලා නම් අඳුරන්නේ නැහැ නම් ගම් වලින් මන් දන්නේත් නෑ මට මතකත් නෑ එහෙම ඒ නිසා ඒකින් ඇහුව මේ බෙල්ල තුබාලි දැක්කේ නැද්ද කියලා එයා එකපාරටම දැක්කේ නෑ කියලා ඉගමනේ ඒ මැඩම් ඇහුවා ඇයි ඔහෙල ප්‍රතිකාර කරාද කියලා ඌව කිව්වා ඉගමන කෝ කාඩ් එක කියලා කාඩ් එකක් නෑ කිව්වා ඉතින් කාඩ් එකක් නැතුව ප්‍රතිකාර කරලත් නෑ ඉතින් බොඩි එකනේ බාර් දීලා තියෙන්නේ ඉතන බොරුවක් නේ කිව්වේ ඒ බොරුනේ කියන්නේ හැම හැකීම බොරු කියන්නේ ඉතින් බොඩි එක මෙහි අපිට මරණ පරීක්ෂණ තියන්න බැරුව ඒකන තමයි කරා පිටීට ගත්තේ කරා පිටින් තමයි මරණ ගත්තේ ඒ දිතින් කෝ කිසිම පපු අමාරුවක් කිසිම හෘද රෝග කිසිම දෙයක් නැහැ මේක ලී බැහිමකින් එහෙම මේකින් තමයි මෙයා මැරිලා තියෙන්නේ කියලා කොටස් ගත්ත කිව්වා අපිට මරණ පරීක්ෂණය කරලා ඒව දෙන්නම් කියලා
ඉතින් මේක ඉතින් මිනි මැරුමක් ඇත්තටම මිනි මැරුමක් අන්තිමට මේ ළමයි තුන් දිනකට තාත්තා කෙනෙක් නැතුණා මට සැමියෙක් නැතුණා මේ කිසිම ජීවත් වෙන මාර්ගයක් නැහැ නේ අපිට අන්තිමට මම හැමදාම හිරකාරියෙක් වගේ මට උනේ කුලි වැඩ කරන්න කුලි වැඩ කළ මේ ළමයි තුන් දින දිහා බලන්න එච්චරනේ මට ඉතුරුනේ මේකද සාධාරණේ අපිට මේ රුපියල් 10000කට මෙච්චර දණු මන් දෙන මොන හේතු කොටද කරපු දෙයක නම් කමන්නේ සර් මෙන්න කරපු වරදකට නේ මෙච්චර දණු මන් දුන්නේ අපෝ මේ විදිහට කිසිම කෙනෙකුට මේ වගේ දෙයක් නොවෙන්න මගේ සැමියට උණු දෙයක් නොවෙන්න සාර්ථක විදිහට අනිත් එක රජයේ රත්සාවල් කරන අය රජයේ උපදින් අන්නයි එහෙමයිද මේ වගේ දේවල් කරන්නේ රුපියල් 10000කට මේ වගේ හිරදඬුවමක් කියන්නේ අවුරුදු 3ක කාලයක් ටිකක් නෙවෙයි මේ කරපු දෙයක නම් ඒත් කමන්නේ අන්තිමට ඒත් කමන්නේ මට කොට කෙල්ල හරි දුන්නා නෑ ඒත් නෑනේ අන්තිමට මට දුන්නේ මිනිහ මල්ලික් වගේ මරා දාපු මල කඳක් විතරයි එහෙමත් ඉතින් මට මේකට සාධාරණයක් අනිවාර්යෙන්ම ඕන මට වෙන කිසිම දෙයක් නෙවෙයි මට සාධාරණයක් ඕන තවත් මේ වගේ අම්ම කෙනෙකුට අඬන්නවත් මේ ළමයින්ට තාත්තා කෙනෙක් නැති වෙන්නවත් නෙවෙයි මේ ළමයින්ට තාත්තා කෙනෙක් නැතුව කොච්චර මේ ගත්ත අනිත් එක මට සැමියෙක් නැති කියන්නේ මං කොච්චර අසරණද මං පාරි බැහැලා යන්නේ කොහොමද අපිට වහගන දුරක් අහේ මේ කිසි දෙයක් නැහැ මේ ළමයි තුන් දෙනෙක් එක් ළමයි දෙන්නෙක් එක මම මේ ගෙදර ඉන්න ඕන ගෑනු ළමයෙක් ඉන්නු මහගන දොරක් ඇත්තනේ ජනේල යන්නේ ඒ විදිහට අපි ඉන්නේ කොහොමද මේ ගම වලවල ඉන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි ඉන්නේ ඒක නිසා මට ඕන සාධාරණයක් මගේ මහත්තයරුණේදී තවත් කිසිම කෙනෙකුට නොමෙන්න ඒ වගේ සාධාරණයක් අනිවාර්යයෙන්ම මට ඉෂ්ටු වෙන්න ඕන මේ වගේ අය මොකටද තවත් මේ වගේ සජී පඩි කකා මේ විදිහට දේවල් කරන්නේ මේ විදිහට කී දිනේ මරලද ওই බිල්ලි වල දාගෙන පැනලයි කිය කී ඔක්කොම කරන්න වැති ඕවගේ දේවල් තමයි මට උන නිසා තමයි මං එහෙම හිතන්නේ මගේ මහත්තයරුණ දී තමයි අනිත් උයි මැරෙනවයි කියන එකටත් එහෙම වෙන්නේ මේ යාළ මේ නිකන් මැරෙනව නෙමෙයි ඒකුල්ලන්ටත් මේ වගේ දඬුවම් දීලා මරණ අය අනුන්ගේ දේවල් වලට මට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ කියලා තමයි මං අවසාන වශයෙන් කියන්නේ මේක මිනි මැරුමක්